සාමාන්‍යයෙන් ඉස්සරින්දම්ම ආසියානු කලාපයේ ක්‍රීඩකයන් දවා ගන්න සුදු ක්‍රීඩකයෝ කෙටි පන්දු වැඩි වශයෙන් යොදාගත්තා. කඩුළු දවා ගන්න විතරක් නෙමෙයි ප්‍රතිකරුවන්ගේ ඇඟට පන්දු යොමු කරලා ප්‍රතිකරුවන් මානසිකව වටන්නත් කෙටි පන්දු සුදු ක්‍රීඩකයන්ගේ හොඳ අවියක් වුණා. මේ අවිය පස්සේ කාලෙක පාරාවලල්ලක් වෙලා සුදු ක්‍රීඩකයෝ රිද්දපු අවස්ථාවනොත් ඕනෑ තරම් තිබුණා. හැබැයි දැන් මේ උපක්‍රමය ඒ විදිහටම යොදා ගන්න බටහිර රටවල් උත්සාහ කරන්නේ නැහැ. මොකද ආසියානු කලාපයේ ක්‍රීඩකයෝ කෙටි පන්දු වලට හොඳින් ලකුණු ලබා ගැනීමට හුරු වීමත් එක්ක සුද්දාගේ කෙටි පන්දු අවිය දැන් ඒ තරම් වැඩකට නැති අවියක් වෙලා තියෙන්නේ. දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගාවලියේ සෙල්ලම් කරන ක්‍රීඩාංගණවල තියෙන වේගවත් තනතිල් නිසා කෙටි පන්දුව තරගාවලියට ලොකු බලපෑමක් කරයි කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි මේ වෙද්දී දකුණු අප්‍රිකාව සතු වේගවත් පන්දු යවන්නවන IPL ඉතිහාසයේ වේගවත් පන්දු වාර්තා කළ අන්රිච් නොකියා නම් කියන්නේ ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට කෙටි පන්දු යවනවද නැද්ද කියන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා කියලා. කවුරු හරි ප්‍රතිකරුවන්ට කෙටි පන්දුවක් දාලා එයා ඒ පන්දුවට අසරණ වෙලා වගේ පෙන්නොත් අපිට පුළුවන් දිගටම කෙටි පන්දු යවලා එයා අසරණ කරන්න. හැබැයි ඔහු කෙටි පන්දු වලින් ගන්න ලකුණු ගන්න වැඩි වගේ හිතුනොත් කෙටිපන්දු යවන එක වැඩක් නැති වැඩක් වෙනවා. නොකියා කියන්නේ මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉස්සර වගේ දේවල් කරලා පරාද කරන්න ලිහිසි වෙන එකක් නැහැ කියලා. තරගාවලියේ ජයග්‍රහණයක් ලබා ගන්න නම් ලොකු දෙයක් කරන්න වෙනවා කියලා තමයි මේ අධිවේගී පන්දු යවන්න කියන්නේ. තනතිල් බැලුවම හොඳ වේගයක් ඉපිලීමක් තියෙයි. ඒක අපිට ලොකු වාසියක් වෙයි. හැබැයි අපිට එහෙම තිබුණා කියලා දිනන්න බෑ. මොකද ඔවුන් සතුව හොඳ වේග පන්දු යවන්න ඉන්නවා දැන්. ඔවුන්ගේ ප්‍රතිකරුවනුත් හොඳයි. ගිය පාරේ යාලා අපිට ගෙදරටම ඇවිල්ලා ගහලත් ගියා. ඒ නිසා අපි වේගවත් තනතිරු හැදුවා කියලා හැමදේම හරියන්නේ නැහැ. ඉස්සර නම් එහෙම පුළුවන්. මම හිතන්නේ නැහැ මේ ශ්‍රී ලංකා කණ්ඩායම එහෙම වටන්න පුළුවන් කියලා. නොකියා කියන්නේ කාලෙකින් ටෙස්ට් නොගහවිත් සෙල්ලම් කරන අභියෝගය තියෙනවා කියලා. අපි කණ්ඩායම් දෙකම කාලෙකින් ටෙස්ට් ගැහුවේ නැහැ. ඒක ටිකක් අමාරුයි හුරු වෙන්න. මොකද ටෙස්ට් තරගයක් කියන්නේ හොඳට හැඩ ගිහිලා සෙල්ලම් කරන්න ඕන ක්‍රීඩාවක්. මේ තරගාවලියේදී නොකියාට ලොංගිනි ගිඩියෙක්ව ආරම්භක පන්දුවේ වගකීම ලැබෙයි. ඒ වගේම ග්ලෙන්ටන් කියන අලුත් ක්‍රීඩකයාත් කණ්ඩායමට එයි. ඔහු ගැන නොකියා කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම එයාගේ පන්දුවේම හොඳට පැලුවා. ඇත්තටම හොඳ දක්ෂතාවයක් තියෙන කෙනෙක්. මම දකින්නේ එයා වර්නන් ෆිලෙන්ඩර් වගේ පන්දු යවන්නෙක් විදිහට. මම ලේබල් ගහන්න කැමති නැහැ. ඒ වුණාට එයාගේ ඉලක්කය පතිතේ තියාගන්න විදිය වගේ දේවල් මට මතක් කරන්නේ ෆිලෙන්ඩර්. ඔය විදිහට තමයි දකුණු අප්‍රිකාව සතු අධිවේගී පන්දු යවන්න අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.